අයිබෝන් කියලා පිළිගන්න වගේ යාලු සිය දෙනා බියුටිෆුල් ශ්‍රී ලංකා YouTube channel එක යාලුනේ ඔන්න මම අද ගෙනහලා තියෙන්නේ ඔයගොල්ලන්ට වැදගත් කියන වීඩියෝ එකක්. ඒ කියන්නේ මම නම් දින 70කින් කොහමද YouTube monetization ලබා ගත්තේ කියලා. ඒ කියන්නේ AdSense. එහෙම නැත්නම් ඔයගොල්ලෝ කොහමද පුළුවන් ඉතා ඉක්මනින් කොහමද YouTube AdSense ලබා ගන්න කියලා. මෙහිදී මුලින්ම අපි කාරණා කිහිපයක් සපුරා ගත යුතුයි. මුලින්ම එක තමයි කියන්න ඕනේ, ඔයගොල්ලෝ කාගේවත් වීඩියෝ කොහෙන්වත් ගත්ත වීඩියෝ ඔයගොල්ලෝ ඇඩ් කරන්න යන්න එපා ඔයගොල්ලෝගේ channel එකට. මොකද ඒක copyright. ඒ කියන්නේ වෙන එක්කෙනෙක්ගේ වීඩියෝ එකක් කරන් ඔයගොල්ලෝ දැම්මා කියන්නේ ඔයගොල්ලෝ හදන copy කිරීමක් කරලා තියෙන YouTube එකේදී. අන්තිමේදී YouTube monetization දෙනකොට ඒගොල්ලෝ manual check කරන ඔයගොල්ලෝගේ සියලු වීඩියෝ. ඒතර ඒගොල්ලන්ට හැංගී ගියොත් මේක වෙන තැනකින් ගත්ත වීඩියෝ එක කියලා ඔයගොල්ලෝගේ channel එකට monetization ලබා දීම, ඒ කියන්නේ AdSense ලබා දීම ඒගොල්ලෝ නතර කරනවා. එහෙන් දෙන්නේ ඔයගොල්ලන්ට. ඒක හින්දා මුලින්ම ඔයගොල්ලෝ කරන්න ඕනේ තමන්ගේම වීඩියෝ පමණක් ඔයගොල්ලෝගේ channel එකේ දාන්න ඕනේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ වීඩියෝ කරපු දෙයක් වෙන්න පුළුවන්. ඒක මොකද්ද කියන එක අදාළ නැහැ. තමන්ගේ වීඩියෝ එක. ඒක වෙන කොහෙවත් තියෙන්න බෑ. අඩුම ගානේ sound clip එකක්වත් තියෙන්න බෑ. ඒ ඔක්කොම copyright claim වෙන්නවා. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන්, ඒ කියන්නේ කමක් නැහැ, YouTube AdSense ලබා ගන්න. ඊළඟට අපි ඒක කිව්වට පස්සේ ඒගොල්ලෝ මුලින්ම ඉල්ලන්නේ අවශ්‍යතාවන් දෙකයි. ඒ කියන්නේ subscribe 1000ක් සහ watch time එක 4000ක්. ඒදි subscribe 1000 හොයාගන්නේ මන්නංගේ දින 15ක් වගේ කෙටි කාලයක්. ඒ කියන්නේ subscribe 1000 හොයාගන්න ඕගොල්ලන්ට පුළුවන් Facebook කරා තියෙනවා YouTube group. ඒ ගරුප් වලට සම්බන්ධ වෙන්න. ඒතර වාට පුළුවන් මාගාව ඊමේල් පහක් තියෙනවනේ, යාළුවෙට subscribe පහක් දාන්න. ඒ යාළුව පුළුවන් ඊට පස්සේ වාට එයාගාව ඊමේල් පහක් තියෙනවනම් අපිට වාට පුළුවන් එයා හරහා subscribe පහක් දාගන්න. ඔය වගේ WhatsApp group තියෙන මම නම් use කරේ ඇත්තටම WhatsApp group. ඒ group වලින් ඒ යාළුව තියෙන තවත් group වල link ඕගොල්ලන්ට ඉල්ල ගන්න පුළුවන්. ඒ විදිහට සාමාන්‍ය දැන් WhatsApp group එකේ 250ක් වගේ ඉන්න පුළුවන්. එතකොට ඒ හරහා ඔයගොල්ලන්ට පුළුවන් ඇත්තනම කෙටි කාලයකින් පුළුවන් සාමාන්‍ය දින 15ක් 20ක් යනකොට ඔයගොල්ලන්ට පුළුවන් ඇත්තනම subscribe 1000 සම්පූර්ණ කරන්න. ඊළඟ ලොකුම අවශ්‍යතාවය කියන්නේ පැය 4000 කියන කඩේම. ඒ කියන්නේ watch time පැය 4000ක. ඔයගොල්ලන්ගේ වීඩියෝ වල පැය ඩියුරේෂන් එකේ තියෙන වීඩියෝ අපි ගත්තොත් 4000ක් වෙන කට්ටිය බලලා තියෙනවනේ. ඇත්තටම ඕක තමයි ගොඩක් දෙනෙක් අමාරු වෙන්නේ. මම දින 73 ගත්තේ විදිහ ඇත්තටම කිව්වොත් එම මම කරපු දේ මගේම මම කරපු දේ සාමාන්‍යයෙන් ගෙදර තියෙන ඔලොසු ටික වීඩියෝ කරා පැයක් විතර ප්‍රමාණයක් ෆෝන් එක තියලා වීඩියෝ වෙන්න දැම්මා. ඊට පස්සේ ඒක රිපීට් කළා. එකම වීඩියෝ ක්ලිප් එක නැවත නැවත රිපීට් කළා. මම පැය 9 පැය 8 පැය 9 පැය 8 පැය 7 ඔය විදිහට වීඩියෝ හැදුවා. මේ ටික ඔක්කොම මේ වීඩියෝ ටික ඊට පස්සේ මම කරේ මම ඊමේල් 40ක් විතර හැදුවා. ඒක එක දවසින් හදව නෙමෙයි ඊමේල් දවසර හතරක් විතර හැදුවේ. ඊට පස්සේ මම ඔයගලන්ට පේන ඔපෙරා මිනි, ඊට පස්සේ මොන ක්‍රෝම් බ්‍රවුසරේ, Firefox එක, UC බ්‍රවුසරේ, මේ බ්‍රවුසර් හතරම මම බ්‍රවුසර් හතර ඕපන් කරලි වෙලා මේ වීඩියෝ, ඒ කියන්නේ මගේ වෙනත් වෙනත් ඊමේල් ලොක් කරලා මේ වීඩියෝ ටික ප්ලේ ඕල් දීලා සම්පූර්ණ වීඩියෝ ටික ප්ලේ වෙන්න දැම්මා. ඒතර සාමාන්‍ය දිනක් තුල ප්ලේ වෙනකොට පැය 24 වර 4. ඒතර පැය 96ක් ඕගලන්ගේ watch time වලට එකතු වෙන්න ඕනේ. නමුත් YouTube ආයතනයෙන් ඔය පැය 96ම ඕගලන්ට හම්බෙන්නේ නැහැ. ඒගොල්ලෝ ස්පෑම් වෙච්චි මිනිත්තු විදිහට ඒගොල්ලෝ මිනිත්තු, ඒ කියන්නේ පැයක් දෙකක් විතර අඩු වෙනවා. ඒ කියන්නේ පැය දෙකක් නෙමෙයි අත්‍යම කතාවකුව අන්තිම කාලිනේට පැය 50ක් විතර අඩු වෙන ලාවල් තියෙනවා. ඒ වගේ තමයි පැය ඕගලන්ට 4000 කම්ප්ලීට් කරන ලීසිම් ක්‍රමී. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් යාළුවෙක්ගේ වීඩියෝ ටික ඔක්කොම ඔයගොල්ලන් ප්ලේ කරලා දෙන්න. පැය අපි ගහන යාළුවාගේ පැය පහක් තියෙනවා කියලා පැය පහක් ප්ලේ කරලා දෙනවා. යාළුවාත් වට පැය පහක් ප්ලේ කරනවා. ඒ වගේ YouTube group තියෙනවා. ඊට පස්සේ Messenger group තියෙනවා. ඒ හරහා ඔයගොල්ලන්ට මේ විදිහට සම්පූර්ණ කරගන්න පුළුවන්. මම නම් මේ මගේ channel එකට ඔයගොල්ලෝ ගිහින් බලන්න. මේ ඇත්තරම මම කරලා තියෙන්නේ ඔරලෝසු ටික පැයක් විතර වීඩියෝක් හදලා ඒක රිපීට් කරලා සම්පූර්ණ වීඩියෝක් බඩපත් කරලා ඒ ටික දාලා ප්ලේ කරලා තමයි මම ලබා ගත්තේ. මොනටයිසේෂන් ඊළඟට ප්‍රධාන අවශ්‍යතාවය එන්නේ, ඒ කියන්නේ මොනවද, ඒ කියන්නේ පැය 4000 කම්ප්ලීට් කරලා subscribe 1000 කම්ප්ලීට් කරත් ඔයාලට හැකියාවක් නැහැ. ඇත්තටම කිව්වොත් එම YouTube, ඒ කියන්නේ ඔයාලට දෙන්නේ නැහැ මේ AdSense. ඔයගොල්ලෝ copyright claim තිබුණත් එම මම ඔයාලට පෙන්නන්නම් කොහොමද බලාගන්න කියලා. copyright claim copyright claim ඔයගොල්ලන්ට තියෙනවනම් ඔයගොල්ලෝ යන්න තියෙනවද කියලා බලාගන්න. මේ වෙනකොටත් මෙතන යෝගාගේ ඊමේල් එක ක්ලික් කරලා වෙලා ඔයාලට යන්න පුළුවන් YouTube Studio කියන එකට. YouTube Studio එකට ගියාට පස්සේ ඔයාලට එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් බලාගන්න copyright claim තියෙනවද කියලා. මම දැන් ඉන්නේ YouTube Studio.
එහිගේ වීඩියෝ වලට ඕගොල්ලන් වීඩියෝ කියන වම් පැත්තේ තියෙන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඕගොල්ලන්ගේ වීඩියෝ වලට තියෙනවා මෙන්න මෙතන. මෙන්න මේ තීරුවේ පෙන්වන ඕගොල්ලන්ට කොපිරයිට් ක්ලේම් එකක් තියෙනවා නම් කොපිරයිට් ක්ලේම් 1ද 2ද ඒ විස්තරය ඔක්කොම තියෙනවා. මගේ එකකටවත් කොපිරයිට් ක්ලේම් නැහැ. මේ වෙනකොට මම මොනිටයිසේෂන් එනේබල් වෙලා ඒකයි මේ මාක් එක වෙලා ඔන් වෙලා තියෙන්නේ. ඒ ආකාරයට තමයි ඔයගොල්ලන්ට කොපිරයිට් ක්ලේම් තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා YouTube monetization ලබා ගන්න ඊට පස්සේ හැමෝටම. මොකද ඔයගොල්ලෝ කොහොමද මොනවද කරන්න ඕනේ නැති වෙරදී කොහොමද AdSense ලබා ගන්න කියලා මේකෙන් ඔයගොල්ලන්ට මම පැහැදිලිව කියලා තියලා තියෙනවා. ඒ කියලා වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න, ලයික් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න මතක හිටුව. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් මම ඔයගොල්ලන්ට අදට සමු ගන්නවා ඔයගොල්ලන්ගෙන්.